අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල ගත වූ දින 8 තුල කොවිඩ් මරණ 1500 ඉක්මවයි සමස්ත කොවිඩ් මරණ 10689 දක්වා ඉහළට එන්නතගත් අයත් අවධානයෙන් සිටින්න විශේෂඥ ඉල්ලයි කොවැක්ස් පහසුකම යටතේ නොමිලේ ලබා දෙන එන්නත් අපේක්ෂිත ප්‍රමාණයට ලබා දීමට හැකියාව නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාමට විවෘතයි ජල පරිභෝගිකීන්ට වාසුගෙන් සුබ පණිවිඩයක් පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් රජයේගත් සහල් තොග සතුසට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකෙන් රසක් ICC ශ්‍රේණිගත කිරීමල ඉදිරියට ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවර 21 දින තරගාවලිය හෙටින් නැරඹෙයි සජීව විකාශය සියත ටීවී ඔස්සේ බංග්ලාදේශයේ නව ශ්‍රීලන්තයට එරෙහිව පළමු 20-20 තරගාවලි ජයක් වාර්තා කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් ආසාදිත මරණ 185ක් ඊයේ වාර්තා වුණා මේ මාසයේ ගත වූ දින 8 තුල පමණක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1504ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10689ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මෙවන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද 475000කට ආසන්න වී තිබෙනවා කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ මෙවන විට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි कोविड वायरस से आसादने वी सिद्धू तवत मरण एक असुपहक ये वार्ता उना अदाल मरण से अल्ला पेरेदा दिन सिद्धू एतिबवाई सौख्य सेवा अध्यक्ष जनरल वर्या तहवरु कले मियगे पुत्कलीन अतरेट कांतावन असुतुनका पिरिमी पुत्कलीन एक दिदिनेक्ते एतुला ए अनु मेरेट समस्त कोविड मरण संख्या 10689 दक्वा इहलगोस्ति बनवा මේ මාසයට අදාළව ගත වූ දින 8 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1504ක්. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 2917 දෙනෙකුද ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 474780ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශීඝ්‍ර සම්ප්‍රේෂණ සහිත ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පූර්ණ එන්නත් කරන ලද පුත්කලයකට උවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව නේචර් සංගරාව පවසනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැරීමේ හැකියාව පිළිබඳ නේචර් සංගරාව විසින් නවතම පරීක්ෂණ අධ්‍යයනයකින් මේ සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. අදාළ වාර්තාව උපුටා දක්වමින් ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි. ඒ හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙනවා. මෙරටට පැමිණෙන රුසියානු සංචාරකින් ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පූර්ණ එනත් කරන ලක්ව ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කටල පැළඳීම අනිවාර්ය නොකිරීම දිවිනට පැමිණීමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදු කිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද මෙලෙස අදහස් පළ කළා අපි කැමති බොහොම සංචාරකයෝ ලංකාවට එනවනම් ක්‍රමවේදයට අනුව දැන් අපේ රට බොහෝ රටවල් වලට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා ඒ කියන්නේ අපේ රටේ ක්වොරන්ටයින් වෙන්න පුළුවන් කියලා හෝටල් වල දැන් පිට රටවල් වල ඇඩ්වර්ටයිස් වෙනවා අපි මේ දවස්වල පැහැදිලිවම කිව්වා යුක්‍රේනයේ ඉඳලා මේ සංචාරකයෝ ගෙන්නනකොට මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා කියලා කොවිඩ් දෙවන රැල්ල තුන්වෙනි රැල්ල නිර්මාණය වුණේ පැහැදිලි වශයෙන්ම යුක්‍රේනයෙන් සහ ඉන්දියාවෙන් ගෙන ආපු මේ සංචාරක කර්මාන්තය නිසා දැන් මේ මොකද්ද කරන්නේ ලෝකේ ඕනම තැනකින් අවදානම් සහිත ලෙඩ්ඩු ටික ලංකාවට ගෙන්න ගන්න හදන්නේ ගර්භණී වීම වසරක් හෝ ප්‍රමාද කරන ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත් මහතා ඊයේ ඉල්ලා සිටියා ඒ පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමු වෙනවා අද පැවති මාධ්‍ය හමුවේදීද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා මමත් හිතනවා එතුමා කියපු දේ හරි සාධාරණයි ඒක කිව්වේ මේ අවස්ථාවේ තියෙන දරුණු තත්ත්වයේ යටතේ ගර්භණී මාතාවන්ට තියෙන අවදානම නිසා
හැකියාවක් තියෙනවා නම් මේක ප්‍රමාද කිරීම අපේ යහපතට හොඳයි කියලා. එහෙම නැතුව රජයේ වාසියකට කරපු ක්‍රියාවලියක් නෙවෙයි. ඒක තීරණය ගැනීමේ වගකීම තියෙන්නේ අපි ගන්නා ජනතාවගේ තීරණයක්. ඒ සඳහා බලපෑම් කිරීමක්වත් බලයපෑමක්වත් එහෙම දෙයකට නෙවෙයි. අපි අපේ තීරණයක් අරගෙන අපි කියනවා ඉන්ෆෝම් ඩිසිෂන් කියලා. අපි දැනුවත්ව ගන්නා තීරණයක් ගැනීමට උදව් කිරීමක් පමණයි එම විශේෂඥ වෛද්‍යවරයා කරේ. අපි අතේ තමා තීරණේ තියෙන්නේ. මේ අතර එන්නත් කරන කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඉවත් වීම සම්බන්ධයෙන් හේමන්ත හිරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ වෛද්‍යවරුන්ට නැවත තමන්ගේ තීරණ සලකා බලන්න. ගත්ත තීරණයට ගරු කරමින් ඉල්ලා සිටින්නේ ඒ නිසාමයි නැවත අපිත් එක්ක එකතු වෙලා මේ කාර්යවයට ඉදිරියට යන්න සහභාගී වෙන්න කියලා. මේ වෛද්‍යවරුන්ගෙන් කතා කරන සමහර වෛද්‍යවරු මේට කාලකට පෙර ඉවත් වුණ කමිටුවම නෙවෙයි සමහර වෛද්‍යවරු ඊට පසුව ඉවත් වෙලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා එතුමන්ලගේ සේවය අවශ්‍ය වෙලාවක නොලැබීමෙන් අවසානයේ පාඩුවක් සිදු වුණොත් ඒක යන්නේ ජනතාවට. ඒ නිසාම අපි සියලු දෙනාගෙම නැවත ඉල්ලා සිටින්නේ මේ ගැන සලකලා බලලා නැවත සේවාවන් වලට දායක වෙන්න කියලා. ලෝක බෞද්ධ චිකිත්සා වේදින්ගේ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. සමාජයේ වැඩි කතාබහට ලක් නොවූ පිරිසක් වුවත් ඔවුන් කොවිඩ් රෝගීන් වෙනුවෙන් දැඩි අවධානමක් ගනිමින් කටයුතු කරනවා. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ ළඟටම ගොස් ඔවුන්ගේ පෙනහළුවල තිබෙන සෙම හා ශ්‍රාවේ ඉවත් කර රෝගීන් සුවපත් කිරීම ඔවුන්ගේ විශේෂ කාර්යභාරයක්. දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191ක ඇඳන් 11000ක් සඳහා ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනිකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 306 C1 ජාත්‍යන්තර සිංහ සමාජ ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතන මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3ක් පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි. අදාළ ව්‍යාපෘතිය සැලසුම් කර ඇති පාර්ශ්ව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. පුත්තල මූලික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීම සඳහා වින්ෆෝස් බලශක්ති ආයතනයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් යටතේ ඇඳන් 16කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සිදු කරන මෙහෙයුම් අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වනවා. තොග වෙළඳාම් කටයුතු සඳහා අදත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබෙනවා. විවිධ ප්‍රදේශවලින් සිය අස්වනු තොග රැගත් ගොවීන් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ සිටියා. තොගවලඳපල අදාළියම විවෘත වීමත් සමග එළවලු රැගත් ලොරි රථ විශාල ප්‍රමාණයක් ඒ වෙත ළඟා වී තිබූ ආකාරය දැකගත හැකි වුණා. ඒ සමග මැනින් තොගවලඳපලාවට මාර්ගවල දැඩි වාහන තදබදයක්ද පැවතුණා. ඇලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද අදාළියම විවෘත කෙරුණා. අදත් මාළු තොග විශාල ප්‍රමාණයක් මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙත ලැබී තිබුණා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අදාළියම විවෘත කිරීමෙන් අනතුරුව වෙළඳුන්ගේ මෙන්ම ගොවීන්ගේද පැමිණීම සාමාන්‍ය මට්ටමක පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හෙට දිනේ තොග වෙළඳාම් සඳහා තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව පවතිනවා. වෙළඳන්ගේ බඩු ගැනීම පොඩ්ඩක් අතපසු වෙලා තියෙනවා. පසු විපරීම තමයි බඩු ගන්න වෙලාව. මොකද බඩු අද දින තමුත්තේ විශාත්ම අධ්‍යස්ථානයේ වැඩි ප්‍රමාණයක් ආව නිසා තමයි මේ විදිහට අපි ව්‍යාපාරිකයන් බඩු මිලදී ගැන පොඩ්ඩක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් කෙසේද බඩුල මේ වෙනකොට 120ක 30ක වාගේ මිල අඩුවීමකින් තමයි වෙළඳාම් කටයුතු ආර්ථික මධ්‍යස්ථාන සිද්ධ වෙන්නේ. මේ අදාළියම විවෘත වූ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයයි. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේද අද අලුයම විවෘත කෙරුණා. එම ආර්ථික මධ්‍යස්ථානයේට එළවලු කිලෝ ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක් ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමේ සභාපතිවරයා සඳහන් කළේ එළවලු මිල අඩුවද ඒවා පාරිභෝගිකයන් අතට පත් කිරීමේදී අධික මිලකට අලෙවි කරන බවයි. අපි මෙහෙන් රුපියල් 90 ගණන් කිලෝ එකක් දුන්නා. කොළඹ කිලෝ එකක් 180යි 200ට වගේ. මේ බෙදාහැරීමේ ක්‍රමවේදයේ යම් කිසි වැරද්දක් තියෙනවා. එළවලු ශේෂ්ත්‍රයේ යෙදිලා ඉන්න කට්ටිය නෙමෙයි දැන් අද එළවලු ව්‍යාපාරයේදීලා ඉන්නේ. අවශ්‍ය නැති පුද්ගලයන් කියලා එළවලු වෙළඳාම් කිරීමේ මේක සාධාරණ මිලකට නෙමෙයි ඒගොල්ලෝ විකුණන්නේ. අනවශ්‍ය ලොකු මිලකට තමයි විකුණන්නේ. ඒක රජයේ මැදිහත් වෙලා ඒකට විසඳුමක් දෙන්න ඕනේ. මේ අතර නිරෝධායන ඉන්ද්‍රි නීති කාලය තුල නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පැන් බෝතල් 73ක් මෙහිදී පොලිස් භාරයට ගනු ලැබුවා.
මෙහෙයුම් මගින් පුද්ගලයන් 637 දෙනෙකු සහ වාහන 41ක් පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම අගෝස්තු මාස 20 වන දින සිට ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳුම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 11774 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 1362ක් පමණ පොලිසිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. විෂ මද්‍රව්‍ය සම්බන්ධයෙන් නොකොටවා සිදු කරගෙන යනු ලබන වැටලීම් තවදුරටත් සිදු කරන ලබනවා. ඔබ සතුව යම් තොරතුරු තිබේ නම් අප විසින් පවත්වාගෙන යනු ලබන 19.97 දරණ දුරකථන අංකයට එම තොරතුරු ලබා දිය හැකි. විශේෂයෙන්ම විෂ මද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ මහා පරිමාණ පාරිසරික හානි එවැගේම මෙම දිනවල පවතින අත්‍යවශ්‍ය ආහාර තොග සංගවා තැබීම් සම්බන්ධ තොරතුරු මෙම 19.97 දරණ දුරකථන අංකයට ඔබට ලබා දිය හැකි. කොවිඩ් රෝගීන් ආරක්ෂා වීම සඳහා යයි පවසමින් වෙළඳපොලේ පවතින දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන්ට අදාළ ඖෂධ වෛද්‍ය නිර්දේශයක් හෝ උපදේශයක් නොමැතිව භාවිත නොකරන ලෙසට ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අවස්ථාවේදී හුඟක් වෙලාවට ප්‍රතිශක්තිකරණ වර්ධක සහ ඖෂධ වර්ග බොහෝ වෙලාවට ප්‍රධාන ධාරාව තුල ගලාගෙන යනවා. හැබැයි මේක තුල ව්‍යාජ සහ හානිකර විදියට මිනිසුන් රවටමින් අනවශ්‍ය විදියට අපි දැකලා තියෙනවා දේශීය වෛද්‍ය රුධිරක් නෙවෙයි වෙන බාහිර වෛද්‍යරු නොවන බොහෝ පිරිසක් මාකටිං එමත් නැත්නම් සල්ලි හම්බ කිරීමේ ව්‍යාපාරයක් විදියට මේක යොදාගෙන තියෙනවා. මේක ඉතාමත් වැරදි. අපි ඒ වුණාට පැහැදිලිව කියන්න ඕනේ ආහාර රටා විහරණ රටා සහ ජීවන පැවැත්මේ ක්‍රමවේද අනුව මේක වළක්වා ගන්න අපිට යම් තාක් දුරකට හැකියාව ලැබිලා තියෙනවා. ආම ජනිත ආහාර ගන්න එපා කියන්නේ. අනික එක තමයි අපිට ඖෂධවල ඉඟුරු පොත්තමල්ලි ඉඳලා දෙහි කොලේ තම්බලා වාෂ්ප වේදු වලට එක දක්වා හරියාකාරව සිදු කරනවා නම් මේ රෝගෙන් ගැලවිලා ඉන්න සහ පැවැත්මෙන් ආරක්ෂා වෙනවා නම් ඖෂධ අපි ලබා දෙනවා රටේ ජනතාවට. ඖෂධ ලබා දීමේදී ඖෂධ හිඟයක් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ වැඩපිළිවෙලේ කරගෙන යන මහත්වරුන්ට වෛද්‍යවරුන්ට අපි මතක් කරනවා මේකෙදී ඖෂධයක් හිඟයක් නොවන තැනට කාරුණාකරලා කටයුතු කරන්න. මොකද ඉදිරියට එම ඖෂධ හිඟයක් මතුනොත් දැන් අපේ රටේ තියෙන සහල් මාෆියාව සීනි මාෆියාව වගේ ඉදිරියට වියලි ඖෂධ මාෆියාවකුත් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ රටේ ජනතාවට ගහෙන් ගැටිච්ච මිනිහට ගොන යන වගේ තත්ත්වයක් උදා වෙනවා. ඒක නිසා ගෙදරදි පොත්තමල්ලි ටිකක්වත් බොන්න බැරි තත්ත්වයකට ඉදිරියට පත් වෙයි. ඒක නිසා කරුණාකරලා මේ කාර්යයන් කරගෙන යාමේදී ඉතාමත් ප්‍රමාණිකූල වැඩපිළිවෙලකට යන්න. නැති වුණොත් අපිට දුර් විපාකවලට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොවැක්ස් පහසුකම් යටතේ නොමිලේ දිනඳු රටවලට ලබා දීමට සැලසුම් කර තිබූ කොවිඩ් එන්නත් අපේක්ෂිත ප්‍රමාණයට ලබා දීමට හැකියාව නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉන්දියාව ආගමික උත්සව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ජපානය තවදුරටත් හදිසි තත්ත්වයේ දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවැක්ස් පහසුකම් යටතේ දිලිඳු රටවලට නොමිලේ කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කළා. ඒ සඳහා රටවල් 92ක් තෝරාගෙන තිබෙනවා. මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 330ක් නිකුත් කර තිබෙනවා. ඉන් මාත්‍රා මිලියන 230ක් දිලිඳු රටවලට යවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ වසර අවසානයේ වන විට ලබා දීමට සැලසුම් කර තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය ඒ ආකාරයෙන්ම දිලිඳු රටවලට ලබා දීමට හැකියාව ලැබෙන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. බෙදා දීමට අපේක්ෂිත ප්‍රමාණය 25%කින් පමණ පහළ යනු ඇති බවයි වාර්තා වන්නේ. ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබෙනවා. ඉන් ප්‍රධාන තැනක් ගනුයේ කොවිඩ් එන්නත් නිෂ්පාදන සමාගම් සිය ඉලක්ක සපුරා ගැනීමට අසමත් වීමයි. එසේම නිෂ්පාදන වලින් වැඩි ප්‍රමාණයක් ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් ධනවත් රටවල් වෙන්කර ගැනීමද ඒ අතර වනවා. විශේෂයෙන් බූස්ටර් එන්නත ධනවත් රටවල් දැනටමත් එන්නත් වෙන් කරගෙන තිබෙනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නැවතත් ධනවත් රටවලින් බූස්ටර් එන්නත ලබා දීම කල් දමන ලෙස ඉල්ලා සිටියා. ඔහු මේ ආයාචනය සිදු කළ පසුවන වතාව මෙයයි. ජපානය ටෝකියෝවේ සහ තවත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට බලපැවැත්වෙන හදිසි තත්ත්වය මේ මාස 30 වනදා දක්වා දීර්ඝ කරන බව ආර්ථික ඇමති යෂිතෝෂි නිෂිමුරා පවසනවා. හදිසි තත්ත්වය දීර්ඝ කිරීමත් සමග විවිධ සීමාවන්ට මුහුණ දීමට ජනතාවට සිදුවනවා. කොවිඩ් ආසාදිතින් අවම කිරීම සහ රෝහල් පිරියාම වැළැක්වීම හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට හේතු වන බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා.
තුන්වන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීමට සියලු නීති රීති දැඩි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනයා විශාල වශයෙන් රැස්වන ආගමික උත්සව සීමා කිරීමටයි ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ. මුම්බයි මේවන විටත් කොවිඩ් තුන්වන රැල්ල නිසා පීඩාවට පත්ව තිබෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහා ඇමති උද්දව් තකේරි පවසා ඇත්තේ අපට උත්සව පැවැත්වීමට මිනිසුන් ජීවත්ව සිටිය යුතු බවයි. එබැවින් ආගමික උත්සවවලට සීමා පනවන බවද ඔහු පවසා තිබෙනවා. ජර්මනිය සිය හදිසි ආධාර වැඩසටහන මේ වසර අවසානයේ දක්වා දීර්ඝ කර තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් අලෙවිය 30%කින් පහත වැටි සියලු සමාගම්වලට මේ යටතේ සහන සැලසෙන බව එරට මුදල් සහ ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව මාසකට යුරෝ මිලියන 10 දක්වා ආධාර මුදලක් අදාළ සමාගම්වලට අයතුම් කළ හැකි. එසේම වසංගතයෙන් දැඩි ලෙස පීඩාවටපත් සංගීතඥයින් කලාකරුවන් සහ ස්වයං රැකියාවල නිරත පිරිස සඳහා වෙනමම ආධාර ක්‍රමයක් අනුමත කිරීමටද ජලා මර්කල් ගේ රජය තීරණය කර තිබෙනවා. උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් රෝහලේ හටගත් ගින්නෙන් පුද්ගලින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 20කට අධිකයි. ගින්නෙන් මිය යා හැකි සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවයි එරටින් වාර්තා වන්නේ. ගින්න නිවා දැමීමට විනාඩි 45කට වැඩියෙන් ගත වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් සතුව තිබේ රජයේ භාරයටගත් සියලුම සහල් තොග ඍජුවම සතුස අලිවිසල් වෙත යොමු කර තිබෙනවා. මෝල් හිමියන් සතුව තිබී රජයේ භාරයටගත් සහල් කිලෝ ප්‍රමාණය ලක්ෂ 8ක්. මේ අතර සංගවාගෙන ඇති සීනි තොග අත්අඩංගුවට ගැනීම සඳහා වන මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකව පවතිනවා. රටතුල අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ඉහළ යාමක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. ඇතම් අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවා ගනිමින් ජනතාව පීඩාවට පත් කිරීමටද සමහර කූට ව්‍යාපාරිකයින් කටයුතු කළා. එලෙස සංගවාගත් තොග සොයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් දිවයින පුරා වැටලීම් මේවන විට සිදු කරනවා. එලෙස සිදු කළ වැටලීම් වලින්ද සහල් මෙන්ම සීනි තොග විශාල වශයෙන් සොයා ගැනීමට හැකි වුණා. ඇතම් ගබඩා තුල භාවිතයට සුදුසු නැති සීනි තොගද සංගවා තිබෙනු දක්නට ලැබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් කීපයක්ද පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කළා. එහිදී ව්‍යාපාරිකයින් සතුව තිබී සහල් කිලෝ ලක්ෂ 8ක් රජය සිය බහරයට ගනු ලැබුවා. එලෙස සොයාගත් සහල් තොග ඍජුවම සතුස වෙළඳසැල් වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. වෙළඳපොළ තුල පවතින සහල් හිඟයට ප්‍රමාණවත් තරම් තොග පමණක් එහිදී රජය බහරයට ගත් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරන්නේ. සීනි සහල් පිටි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ තවමත් රට තුල හිඟය පවතින බවටයි ඇතම් පාර්ශ්වයන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ඉදිරි මාස 3ක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් සීනි තොග රට තුල පවතින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. රජයේ පසුගියදා සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක්ද නියම කළා. එම මිලට සීනි සහ සහල් අලෙවි කරන්නේද නැද්ද යන්න සොයා බැලීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර තොග රැස් කිරීම හේතුවෙන් මුද්‍රා තැබීමට ලක් වූ මහනුවර කුණ්ඩසාලේ තොග ගබඩාවේ සීනි තොගය සමූපකාරය වෙත බහර දීම මහනුවර දිස්ත්‍රික් ක්ලිකම් කාර්යාලයේ මෙදිගත්වීමෙන් සිදු වුණා. තොග සංගවීම වැළැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය මගින් දිවයිනේ සියලුම තොග ගබඩා කිරීම ලියාපදිංචි කළ නමුත් එලෙස ලියාපදිංචි නොකිරීම හේතුවෙන් මෙම තොග ගබඩාව පසුගියදා පාරිභෝගික සේවා අධිකාරිය මුද්‍රා තැබුවා. මෙම සීනි තොගය සහන මිලට වෙළඳපළට ලබා දීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ අනුමැතිය මත සමූපකාර වෙත මුදා හැරීම අද සිදු කෙරුණා. නිරෝධායනයට ලක් වූ හෝ ජීවනෝපාය අහිමි වූ පුද්ගලින්ගේ ජල සැපයුම් අත්හිටුවන්නේ නැති බව විෂයභාර අමාත්‍ය වාසුදේව නානායකර මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පිළ වැඩි කිරීම නෙමෙයි අපේ වමනාව. පුළුවන් නම් ජල පිළ අඩු කිරීම. අපි වාණිජමය වශයෙන් ජලය සපයනවා කර්මාන්තශාලාවලට විශාල වශයෙන්. ඒ වගේම වාණිජ ආයතනවලට. අපට පුළුවනි ඒ වාණිජමය ආයතන වලින් අපේ ආදායම වැඩි කරගන්න. කිසිම ජල සම්බන්ධයක් අපි විසන්දි කරන්නේ බිල නොගෙව්වයි කියලා ඒ ප්‍රදේශයේ අම ආකාරයකට නිරෝධායන කටයුතු වලට යටත් වෙලා තිබුණා නම් ජනතාවට ඔවුන්ගේ එදිනදා ජීවිතේ ජීවනෝපායන් පාත්වගෙන යන්න බැරි තත්යක් තිබුණා නම් ඒ ප්‍රදේශවල ඒ ජල පිළපත් නොගෙව්වයි කියලා විසන්දි නොකර ඔවුන්ව උනන්දු කරනවා ඒ ජල පිළපත් ගෙවන්න.
පවතින කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් දෙවිනපුර විහාරස්ථාන සහ පිරිවෙන් 135ක සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ඒ දහම්පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ මෙහෙයවීමෙන් එය තුරු තවත් පුවත් කිහිපයක් දැන් පවතින කොවිඩ් වසංගතය දුරු කර ගැනීම අරමුණු කරගන්මින් දෙවිනපුර ඓතිහාසික විහාරස්ථාන හා පිරිවෙන් 135ක සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් මෙන්ම තවත් පිරිවෙන් 650ක හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන 10ක මහපිරිත් දේශනාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද රාත්‍රියේ පිරිත් දේශනාවේ දේව ආරාධනාව රාත්‍රී 9:09ට සිදු කරනු ලබනවා. එම වේලාවට සීලම විහාරස්ථානවල ගාන්ඨාර නාද කොට ශබ්ද පූජාවන් පවත්වන ලෙසත් සෑම නිවසකම පහනක් දල්වන ලෙසත් එමෙන්ම හැකි සෑම නිවසකම කුඩා පැන්කලයක් සකස් කර හැකි ආකාරයකින් පිරිත් සජ්ජායනාවක් සිදු කර පිරිත් කරගන්නා ලෙස ඉල්ලීමක් කර සිටිනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට මුදවා දෙන ලෙස රටට ආශිර්වාද පතා දිවයිනේ සියලුම පොලිස් කොට්ටාසවල පිරිත් සජ්ජායනා කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ඒ අනුව මහනුවර තෙල්දෙනිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ටාසේ පිරිත් සජ්ජායනය ඊයේ රාත්‍රී මහනුවර තෙල්දෙනිය ශ්‍රී නාලන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දීප පැතුණා. සඳහිරු සෑයේ චූඩා මාණික්කේ සහ කොත් වහන්සේ කලුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ පස්වරුවේ සහ අද උදෑසන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 20යි 20 තරගාවලිය හෙටින් ආරම්භ වෙනවා. එහි පළමු තරගය හෙට රාත්‍රියේ 7ට ආරම්භ වීමට නියමිතයි. ජයග්‍රාහී එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රබල තරගයක් බලාපොරොත්තු විය හැකි බවයි ජාත්‍යන්තර ක්‍රීඩා විස්තර විචාරකයින් පවසන්නේ. තරගාවලියේ සියලුම තොරතුරු ඔප වෙත ගෙන ඉන්නේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත අපනාලිකාවයි. සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 20 තරඟාවලිය හෙටින් ආරම්භ වෙනවා. එහි පළමු තරඟය හෙට රාත්‍රී 7ට පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. තරඟාවලියේ උණුසුම පන්දුවෙන් පන්දුව ඔබ වෙත ගෙනීමට අප සූදානම්. හෙට සවස 6:15 සිට තරඟය පිළිබඳ විශේෂඥ විස්තර විචාරය සජීවව විකාශය වෙනවා. දෙරට අතර පෙවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-1 ලෙස ජයගත්තේ ශ්‍රී ලංකාවයි. එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ICC ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව වනිදු හසරංග එක්දින තුන්ිරියව ක්‍රීඩකයන් අතර 17 වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා. එක්දින පන්දු යවන්නන් අතර ඔහු රැඳී සිටින්නේ 32 වන ස්ථානයේ. අකිල දනංජය එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 26 වන ස්ථානයේ රැඳී සිටිනවා. දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 35 වන ස්ථානයට පත් වුණා. අවිෂ්ක ප්‍රනාන්දු එක් දින පිටිකරු ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ රැඳී සිටින අතර චරිත් අසලංක 66 වන ස්ථානයටත් දනංජිත සිල්වා 71 වන ස්ථානයටත් පැමිණ තිබෙනවා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. මධ්‍යාහන ප්‍රවෘත්ති අවසන්. නැවත හමුවෙමු සවස 6ට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.